දෙදහස් විසි දෙක අධ්‍යන වර්ශය සඳහා විෂය දහරවන් හයක් ඔස්සේ පෙනී සිටි දිවේනේ පළමුස්ථාන 10ට තේරීපත්තු සිසු දරුවන් 60 දෙනෙකුට සහ 2021 අධ්‍යන වර්ෂයේ විෂය දහර 6ක් ඔස්සේ පෙනී සිටි දිවේනේ පළමුස්ථාන 5 අතරට පත්තු සිසුන් 30 දෙනාද ඇතුළුව සිසු දරුවන් 90 දෙනෙකු ජනාධිපතිවරයා විසින් නැගීමට ලක් කළා. උසස් පෙළ විෂය දහර 6ම ආවරණය වන පරිදි දිවේනේ ප්‍රථම දෙවන සහ තෙවන ස්ථාන සඳහා රුපියල් 50,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමුණු අතර අනෙකුත් ස්ථාන සඳහා රුපියල් 25,000 බැගින් වූ මුදල් ත්‍යාග පිරිනමනු ලැබුවා. උසස් පෙළ විශිෂ්ටතා දක්වූ දරුවන් සමග සුහද කතාබහකට එක් වූ ජනාධිපතිවරයා අධ්‍යාපනය සම්බන්ධයෙන්ද ඔවුන්ගේ අදහස් දැක්වීමට ආරාධනා කළා. මං කැමති බුද්ධිගලණය ගැන ටිකක් කතා කරන්න. වෙලාවකට මට හිතෙනවා මං විතරක් ලංකාව විතර වෙයිද කියලා මගේ යාළුවොත් එක්ක කතා කරාම. මගේ යාළුවා අහනහන අය කට්ටිය කියන්නේ එක්ක කැම්පස් යනවා ඊට පස්සේ රට යනවා. නිදහස් අධ්‍යාපනයේ ලංකාවේ ඉන්න ජනතාව තමයි බදු ගෙවන්නේ. බදු වලින් තමයි අපි අධ්‍යාපනයට ගෙවන්නේ. ඉතින් දැන් පිට යනවා නම් මොකද්ද කරන්න එක දැන්ට අදහස් සාකච්ඡා කරගෙන යන්න මොකද්ද කරන්න කියලා. පාසලේ අපිට තියෙන්නේ විනාඩි 40 කාලච්ඡේද. ටියුෂන් ක්ලාස් එකකට ගිහාම පැය 5ක විතර එකම විෂය එක දිගට. පළපත් හොඳ මේ ටියුෂන් ක්ලාස් එකේද පාසලේද? රිසෝස් බුක් එක හොඳයි. ටියුෂන් ඒව එච්චර නැහැ. අපිට ගැළපෙන විදිහටම රිසෝස් බුක් එක තමයි හරියන්නේ අපිට. මේ පාසලේ. ඔව්. එතකොට කොහොමද ඒකයි අර අතන ලැබෙන පෑය පහේ ලැබෙන ලෙක්චර් එකයි ගැළපෙන්නේ? සිසුන්ගේ යෝජනා සහ අදහස් වලට සම්බන්ධුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳව තම අවධානය යොමු කරන බව ප්‍රකාශ කළා. මේ අතර සිසු දරුවන්ට නොමිලේ නෙළුම් කුළුණ සහ වරාය නගරය නොමිලේ දැකබලා ගැනීම සඳහා පහසුකම් ලබා දීමටද ජනාධිපති කාර්යාලය කටයුතු යොදා තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.